රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන රනිල්ට පුළුවන් ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් හොරණ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නියෝජිතින් කිහිප දෙනෙකුම රැලිය ඇමතුවා. මම දැක්ක අවුරුදු 20 ඉතිහාසයේ අවුරුදු 16ක් තුල මම හිටපු මගේ නායකයා මේ අවුරුදු 4 හිටපු නායකයාත් අතර තියෙන වෙනස. මේ රටේ අවසාන අවස්ථාව මේකයි. ආපහු සැරයක් හැරිලා බලන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙක් නැහැ වැටෙන රට ආපහු බාරගන්න. මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියේ නැත්තම් මේක විහිළුවක් නෙමෙයි. වෙනද අපි අටේ ආර්ථිකේ වැඩි වෙනවා, ආපහු අඩු වෙනවා ආණ්ඩුත් එක්ක. ඒව හරි ගස්සන්නට පුළුවන්. මේ සැරේ මුකුත් කරන්නට බෑ. ආර්ථිකයක් නැහැ, ආර්ථිකේ බංගලොත් වෙලා. වරද්ද ගන්න එපා. ලංකාව කන්න දෙන්න එපා. ඒ නිසා තමුන්නාස්සලට යුතුයකමක් තියෙනවා මේ රට ආරක්ෂා කරගන්නට. මේකත් ආර්ථික යුද්ධයක්. මේ යුද්ධේ පෙරදුනොත් එදා යුද්ධයට වඩා මිනිස්සු ගාණක් මිය යනවා මේ රටේ. මේක ඇවිල්ලා මරණාධාර සමීතියකට නායකෙක් තොරණ මැතිවරණයක් නෙවෙයි. වැඩ කරලා පෙන්නලා තියෙන අරමුණක් තියෙන ජාත්‍යන්තරයේ හොඳට හඳුනාගත්ත කෙනෙක්ව දිනවන මැතිවරණේ කියන එක උඹලා හොඳට මතක තියාගනිල්ලා. රට නැවතත් අපායක් කරනවාද? අපේ ජයග්‍රහණය නියතයි. රට ගොඩ නැඹු නායකයන්ට තමයි ඡන්දය දිය යුත්තේ. රට ගිනියන්නේ එහෙම නැත්නම් අපි වෙනුවෙන් අපේ රට නැවතත් කඩාගෙන වැටෙනවා. මුළු ආසියාව සමග වැඩි වැඩියෙන් ගණදෙනු කරන්න, ආසියාව සමග වැඩි වැඩියෙන් ආයෝජනය ගෙනවා ගන්න, ආර්ථික වර්ධනයට තවත් වැදගත් වූ දොරටු රාශියකට ලංකාවේ දරුවන්ට අවස්ථාව, තරුණයන්ට අවස්ථාව, වැඩිහිටියන්ට අවස්ථාව ලැබෙන මේ ආර්ථික ක්‍රමය එතුමා විසින් දැන් ප්‍රකාශයට පත් කළ තිබෙනවා. මගේ පළවෙනි පරමාර්ථයේ ජීවන බර සැහැල්ලු කරන්න කියලා මම මතක් කරන්න කැමතියි. ඒක ඉදිරියට ගෙනියන්න ඕනේ. මේ අයිඑම් වැඩසටහනක් අපි යන්න ඕනේ. උදව් ප්‍රාණ වෙන කවුරුවත් නැහැ. අයිඑම් මේ වැඩසටහනෙන් ඩොලර් බිලියන 3ක් හම්බුණා. ඒ වල්ලාගෙන යන්නේ රටවල් 18ක සහයෝගය හම්බුණා. ඒක යන්නේ පොලිය ගෙවන එකෙන් අපිට ඩොලර් බිලියන 10ක වාසියක් හම්බෙනවා. මේ වත හරින්න බෑ. මේ අනුව තමයි අපේ වැඩ කටයුතු සකස් කළා. මේ රටේ පළමුවෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. හැමදාම අපි ණය ගන්න බෑ. අනිවා ක්‍රියාත්මක කළ ඉදිරියට යන්න තියෙන. සහනාධාර දීලා කරන්නත් බෑ, සහනාධාර දෙන්න සල්ලිත් නෑ. ඒකයි මං අහන්නේ. අපි එකතු වෙලා දියුණු රටක් බවට පත් වෙලා හොඳ අනාගතයක් දෙමු. ඔබට තමයි හොඳ අනාගතයක් ඊළඟ අවුරුදු 20 දෙන්න ඕනේ. ඒකයි අපි කරන්න තියෙන්නේ. සජිත් ප්‍රේමදාස හැම එකක්ම නොමිල දීලා තියෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන ඔබට නොමිල හිසරදයක් දෙන්න. අනුර කුමා කියන සමාජ වේදම් වැඩි කරලා බදු අඩු කරනවා කියලා. අපි IMF එකට කතා කරනවා කියලා. මං කිව්වා ගිහින් කතා කරන්න. තාම කතා කරලා නැහැ. IMF ගේ සහයෝගය කාටවත් නැහැ. අපේ වැඩසටහනට දෙන්නේ. රෑ වැටුනේ වලේ දවල් වැටෙනවද? ඔබේ අනාගතය අතේ තියෙන්නේ. මෙම ජනරැලියට එක්වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොරණ වැවල ඉසිපතනාරාම විහාරස්ථානයේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත මහසංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. එම අවස්ථාවට වැඩම කර සිටි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජහායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.